තුර්කියේ පැවති ආර්ථික සමුළුවකදී යුක්රේන් නියෝජිතයෙක් විසින් රුසියානු නියෝජිතයාට පහර දී තිබෙනවා. පසුව එය ගුටිබැටහුව මාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම සමුළුව පවත්වන්නේ තුර්කිය ඇන්කාරාහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ. එය සැලකෙන්නේ කළු මුහුදේ ආර්ථික සහයෝගිතාවේ රැස්වීමක් විදියට. එම රැස්වීමට සහභාගී වෙනවා කළු මුහුද ආශ්‍රිතව පිහිටා තිබෙන සියලුම රටවල්. මෙහිදී රුසියානු නියෝජිත ඕල්ගා ටිමුෂීවා මහත්මිය සම්මුඛ සාකච්ඡාවට ලක් කරන අවස්ථාවේ ඊට පිටුපසින් යුක්රේන කොඩියක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එම කොඩිය ප්‍රදර්ශනය කර තිබෙන්නේ යුක්රේන මන්ත්‍රී ඔලෙක්සැන්ඩර් මාරිකොවිස්කි විසින්. පසුව රුසියානු නියෝජිත වැලරි ස්ටාවිස්කි විසින් එම දජය උදුරාගෙන ඉරා දැමීමට උත්සාහ කරනවා. ඉන්පසුව සිදු පොරබැදීමකදී යුක්රේන මන්ත්‍රීවරයා රුසියානු නියෝජිතයාට පහර දෙන වීඩියෝවක් දැක ගන්න පුළුවන්. පසුව රැස්වීමේ සිටි වෙනත් නියෝජිතයන් තත්ත්වය සමනය කෙරූ බවටයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීම තුර්කි පාර්ලිමේන්තුව විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඇතරම කළු මුහුදේ ඇතිවන ගැටුම්වලදී තුර්කි රජයේ භූමිකාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ජාත්‍යන්තර නෞකා සඳහා කළු මුහුදට ප්‍රවිෂ්ඨ වන එකම මාර්ගය පිහිටා තිබෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් හරහා. රුසියානු යුක්රේන යුද්ධයත් සමගින් කළු මුහුදේ යුක්රේන නාවික ගමනාගමනය රුසියාව විසින් බ්ලොක් කර තිබෙනවා. ඒ නිසා මේ වෙද්දි ඉස්තාන්බුල් ආශ්‍රිතව යුක්රේන නෞකා විශාල ප්‍රමාණයක් සිර වී ඇති බවටයි වාර්තා වෙන්නේ. ඇතරම යුක්රේනය කියන්නේ ලෝකේ විශාලම ධාන්‍ය නිෂ්පාදකයෙක්. රුසියාවෙන් සිදු කරන අවහිර කිරීම නිසා යුක්රේනයේ ධාන්‍ය ටොන් මිලියන ගාණක් කල්ලිකුත් වීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඇතරම මේ තත්ත්වය දිගටම පැවතුනොත් ලෝක ආර්ථික අර්බුදයක් පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දෙපාර්ශ්වය අතර සහයෝගීතාවයක් ඇති කරන්න මේ වෙද්දි තුර්කිය විසින් විශාල වශයෙන් උත්සාහ කරනවා.